පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු වෙලා මාස 32ක් ගත වෙනවා අද දවසේ වෙනකොට. අද 2021 දෙසැම්බර් මාසේ 21 වෙනිදා. ඒතර අදට මාස 32ක් වෙනවා. ජනවාරි මාසේ 14 වෙනිදා ලබන අවුරුද්දේ මේ පාස්කු ඉරිදා ප්‍රහාරයට දින 1000ක් පිරෙනවා. දැන් මෙච්චර කාලයක් ගත වෙලත් අපි වින්දිතයන් හැටියට නැත්නම් වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින ආගමික නායකයන් හැටියට ඒ වගේම කටුව පිටියෙත් කොච්චි කඩෙත් මඩ කලපුවෙත් ඒ වගේම අනිකුත් බෝම්බ විපිරිච්ච සංචාරක හෝටල් වල මියගිය ඝාතනයට ලක් වූ සහ එයින් පීඩාවට පත් වූ මිනිසුන් අද වෙනකොටත් මේ පාස්කු ඉරිදා ප්‍රහාරය මොන විදිහේ එකක්ද ඒක කොහොමද සිද්ධ වුනේ කවුද ඒක පිටිපස්සේ හිටියේ ඇත්තටම මේ ප්‍රහාරය සිදු කරන්නට තිබිච්ච අරමුණ මොකද්ද මේකට වග කියන්න ඕනේ කවුද කියන එක පිළිබඳ සත්‍යය තාමත් අපි දන්නේ නැහැ මේ විඳිතය දන්නේත් නැහැ. ඒතර මාස 32ක් ගත වෙලා අපිට අපේ අදාළ අංශවලට රජයට මේකේ සත්‍ය නියම යථාර්ථය රටට එළිදරව් කරන්නට බැරි වීම මම හිතනවා රටක් හැටියට අපේ අසමත් බව ප්‍රකාශ කිරීම. ඒ නිසා මේ සත්‍ය එළිදරව් කිරීමේ වැදගත්කම අපි තේරුම් ගන්නට ඕනේ. ඕනෑම දෙයක ඇත්ත යථාර්ථය තේරුම් ගන්න නැතුව ඒක සොයා ගන්න නැතුව කිසිම දෙයකට විසඳුමක් හොයන්නට විදියක් නැහැ. එහෙම විසඳුම හොයන්න බෑ මේ විදියට. ඇත්ත හොයා ගන්නට ඕනේ ඉස්සෙල්ලා. සත්‍ය හොයා ගන්නට ඕනේ ඉස්සෙල්ලා. දැන් අපි දකින හැටියට පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විතරක් නෙමෙයි මේ රටේ සිද්ධ වෙන සහ සිදු වුණ බොහෝ දේවල් පිළිබඳව ඇත්ත එළිදරව් කරන්නේ නැහැ. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඇත්ත එළිදරව් වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියන එක තමයි අපිට පේන්නට තියෙන්නේ. ඇත්ත වසන් කරනවා කියන එක තමයි අපිට පේන්නට තියෙන්නේ. දැන් අහන්න ඕන ප්‍රශ්නේ අපිට තියෙන්නේ සත්‍ය එළිදරව් කරගන්නට උත්සාහ නොකරන්නේ Taman එකට සම්බන්ධ නිසාද? එහෙම සම්බන්ධයක් නැත්නම් ජනාධිපතිතුමාගේවත් රජේ කිසිම සම්බන්ධයක් නැත්නම් මේ පාස්කු ප්‍රහාරයට ඇයි ඇත්ත එළිදරව් කරගන්න උත්සාහ කරන්නේ නැත්තේ? ඒක වහන්න උත්සාහ කරන්නේ ඇයි? දැන් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ කොමිෂන් සභාව කීපයක් පත් කරා. එතකොට ඒ කොමිෂන් සභාව දෙකක වාර්තා එළියට ඇවිල්ලා තියෙනවා. ජනාධිපති කොමිෂන් සභාවෙත් ඒ වගේම පාර්ලිමේන්තු කාර්ග සභාවෙත් වාර්තා එළියට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ වාර්තාවල නොයෙකුත් කරුණු තියෙනවා. වගකෙවිය යුතු බොහෝ අයගේ නම් තියෙනවා. එතකොට නිර්දේශ ඉදිරිපත් කළා තියෙනවා. දැන් මිලියන ගාණක් ජනතාවගේ මුදල් වියදම් කරලා කාලය නාස්ති කරලා කාලය වැය කරලා මේ කොමිෂන් සභාව පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. එතකොට මේ කොමිෂන් සභාවලින් ඉදිරිපත් කරලා තියෙන නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නැත්නම් මේ ජනතා මුදල් නාස්තිය පිළිබඳව ආණ්ඩුව වග කියන්නට ඕනේ. රජය වග කියන්නට ඕනේ. ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන්න එහෙම නැත්නම් තවදුරටත් විමර්ශනය කළ යුතුයි කියලා බොහෝ දේවල් පිළිබඳව සඳහන් කරලා තියෙනවා පාස්කු කොමිෂන් වාර්තාව. එතකොට ඒවා විමර්ශනය කරන්න CID එකට ඉඩ නොදෙන தත්ත්වයේ යටතේ මේක අනිවාර්යයෙන්ම මේ රජයේ වග කියන්නට ඕනේ. මේ මුදල් වියදම් කිරීම පිළිබඳව ඒවට වග කියන්න ඕන රජය. එතකොට ඒ
මූලික වශයෙන්ම ඒ කොමිෂන් සභාවල තියෙන නිර්දේශ ක්‍රියාත්මක වුණා නම් මේකේ සත්‍ය ලෝකයට එළි වෙනවා රටට එළි වෙනවා එතකොට ඒ සත්‍ය වහන්න ඕන හින්දාද ආණ්ඩුව රජය එමෙතත් ජනාධිපතිතුමා මේ විමා මේ මේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න නැතු ඉන්නේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහත්මයා කිව්වනේ ප්‍රසිද්ධියේ කිව්වනේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්පූර්ණයෙන් වා කියන්න ඕන කියලා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළානේ එතකොට අපේ ජූත්පිසාන්ත පියතුමා CID එකට ගිහලා පැමිණිල්ලක් දැම්මා මේ ප්‍රකාශය පිළිබඳව විමර්ශනයක් කරන්න කියලා අද වෙනකම් වෙච්ච දෙයක් නැහැ වෙච්ච දෙයක් නැහැ අපි දකින්නේ රටේ තියෙන බොහෝ ප්‍රශ්න පිළිබඳව සත්‍ය ඉලිදරව් කරන්න නැතුවා වගේම සත්‍ය වහනවා වගේමයි පාස්කු ප්‍රහාරය පිළිබඳවත් සත්‍ය වැසීම තමයි දේශපාලන ප්‍රතිපත්තිය බවට පත් වෙලා තියෙන්නේ මේ රටේ රජයේ දේශපාලන ප්‍රතිපත්තිය බවට පත් වෙලා තියෙන්නේ අර්බුද පිළිබඳ සත්‍ය වසන් කිරීම එතකොට අපි දකින්නේ ඒකට ඒකේ තියෙන පරමාර්ථය තමයි තමන්ගේ බලය ආරක්ෂා කරගෙන තියාගන්නේ ඒක දේශපාලන අරමුණක් එහෙම නැත්නම් නැවත බලයට එම සඳහා මේ රටේ කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා සුරංගනා ලෝකයක් ජනතාව ඉදිරියේ තබන එක මේ සිද්ධීන් සම්බන්ධව කියන්නේ මේ මේ සිද්ධ වෙමින් යන සිද්ධීන් පිළිබඳ ඇත්ත ලිදරව් කළොත් රටේ තත්ත්වය ඉතාමත්ම දරුණු විදියට පහතට ගිහිල්ලා තියෙනවා කියන එක හැමෝටම පැහැදිලි වෙනවා